ශ්‍රී ලාංකීය කුලුබඩු කර්මාන්තේ ආවේනික රස සුවඳ දේශීයත්වයේ ගුණ සුවඳ හා මුසුකොට යාවත් කාලීන දැනුම හා තාක්ෂණයේ සමගින් අපනයන කුෂකර්ම දෙපාර්තමේන්තුව හා රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සුසංයෝගයෙන් ඔබේ දෙසවනින් හදවතට සමීප වෙන දිව්‍යමය රස ගුලාව රස මන්සල අටුකොටු පෙර රටක් අත මිට සරු හෙටක් අපනයන කුෂකර්ම දෙපාර්තමේන්තුව අපේ අපනයන භෝග පිළිබඳව නිරන්තරයෙන් වැඩසටහන තුල සාකච්ඡා කරනවා සමහර වෙලාවට භෝග වගාවක් සිද්ධ කරන ආකාරය ඒ වගේම සමහර වෙලාවට ඒ අස්වැන්න පිළිබඳව එහි තියෙන විවිධ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් ඒ වගේම නව තාක්ෂණයන් සම්බන්ධයෙන් ඒ වගේම අපි කතා කළා මේ සඳහා ප්‍රයෝගී කරගන්නා යන්ත්‍ර සූත්‍ර පිළිබඳව ඉතින් මේ සියල්ලම සාර්ථක වගාවක් සඳහා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණා. එතකොට මේ සියල්ලම කරලා අවසානයේදී අපිට ලැබෙන අස්වැන්න අපි කොහොමද හරි හැටි කළමනාකරණය කරගන්නේ? කියන්නේ වෙළඳ පොළත් එක්ක තියෙන අවබෝධයෙන් අපිට පුළුවන් නම් ගොවි මහත්තයෙක් විදියට හෝ ව්‍යවසායකයෙක් විදියට ඒ නියම මිල අපිට මේ තමන්ගේ නිෂ්පාදනයේ සඳහා ලබා ගන්නට මම හිතනවා ඔබට ආර්ථික වශයෙන් ඒක ඉතාම වටිනවා විතරක් නෙවෙයි අර ඉහළම වටිනාකම ඔබේ භෝගය සඳහා අවසානයේදී ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මම හිතනවා වෙළඳ පොළ පිළිබඳවත් ගොවි මහත්තයෙක් විදියට දැන් අවබෝධයක් තියෙන්නට ඕනේ. අපනයන වෙළඳ පොළ වෙන්න පුළුවන්, දේශීය වෙළඳ පොළේ මිල ගණන් වෙන්න පුළුවන්. මේ අවබෝධය ඉතාම වටිනවා. එතකොට අපි ඒ පිළිබඳවත් යම් කිසි ආකාරයක අවබෝධයක් ලබාගත හැකි ක්‍රමවේදයේ කොයි විදියටද තියෙන්නේ කියන එක පිළිබඳවත් යම් කිසි ආකාරයක විමසීමක් කිරීම වඩා වැදගත් කියලා හිතෙනවා වර්තමානයේ අපේ ගොවි මහතුරු වෙනස නිසා. අද අපි රසමන්සල වෙන් කරවා ගන්න මේ පිළිබඳව කතා කරන්න දිනෙන් දින මිල ගණන් කොපමණ වෙනස් වුවත් හරි මිලට අපේ නිෂ්පාදන අලෙවි කරමු. මේක තමයි අද අපේ මාතෘකාව. ඒ කියන්නේ අපේ වෙළඳ පොළ තුල නිරන්තරයෙන් මේ මිල කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඉහළ යන්න පුළුවන්, පහළ යන්න පුළුවන්. හැබැයි මේ தત્ත්වය කොහොමද හරි හැටි අපි දැනගන්නේ? ඒ පිළිබඳව යම් කිසි ආකාරයක ඒ සඳහා ක්‍රමවේදයක් සැකසීලා තියෙනවාද? ඒකෙන් මොන වගේ වාසියක්ද අපිට අත් වෙන්නේ? මෙන්න මේ කියන කාරණා සම්බන්ධයෙන් ටිකක් අද අපි රසමන්සලේ විමසන්නට කල්පනා කරා. ඒ සඳහා අපි ආරාධනා කළේ අපනයන කුෂකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ අංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර ආර්යතිලක බණ්ඩාර මහත්මයාට සුබ දැසනක් ඔබතුමාට. එසේ වේවා. අපි එහෙනම් කතාබහට මෙහෙම ආරම්භයක් ගමු. දැන් අපනයන කෘෂි භෝගවල මේ ගොවිපල මිල ගණන් තොරතුරු ලෙස අපි හඳුන්වන්නේ මොනවද කියන තැනින් අද කතාබහ පටන් ගමු. ඔව්. ඇත්තටම මේ ගොවිපල මිල ගණන් කියන එක හරියට අපේ ශාරීරික උෂ්ණත්වය වගේ. ශරීර උෂ්ණත්වයේ යම් මට්ටමකට තියෙන්න ඕනේ. එහා සමානව මේ භාණ්ඩයක සේවාවක වටිනාකමත් යම් මට්ටමක තියෙන්න ඕනේ. මෙතෙද්දී අපි ඇත්තටම ගොවිපල මිල ගණන් පිළිබඳව සාකච්ඡා කරනකොට අපිට ප්‍රථමයෙන් අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ මිල කියන්නේ කියලා. මිල ගැන අපිට කතා කරනකොට නිරන්තරයෙන්ම අපේ හිතට එන්නේ වෙළඳ පොළ ආර්ථිකය කියන එක. ඒ කියන්නේ රජයේ මැදිහත්වීමක් නැහැ. වෙළඳ පොළ ආර්ථිකයක ඕනෑම භාණ්ඩයක හරි සේවාවක හරි මිල තීරණය වෙන්නේ ඉල්ලුම් සැපයීම් බලවේග මත. එතකොට මේ මිලක් කියලා කියන්නේ භාණ්ඩයක හරි සේවාවක හරි වටිනාකමයි. එසේනම් අපනයනේ කුසිභෝගවල ගොවිපල මිල ගණන් කියලා කියන්නේ තෝරාගත් දිස්ත්‍රික්කයක තෝරාගත් නිශ්චිත ස්ථානයක නිශ්චිත දිනයකදී අපේ ගොවි මහතුරු විසින් තම නිෂ්පාදිත භෝගය වෙළඳ පොළට ඉදිරිපත් කරනකොට පෙරලා ඒ ගොවි මහතාට ඒ මොහොතේ ඒ දිනේ ලැබෙන මිල තමයි අපනයන කුසිභෝගවල ගොවිපල මිල කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි දැන් ගම්බිස් කෙළියකක් දුනොත් වේලි ගම්බිස් කෙළියකක් දුනොත් එයාට රුපියල් 2700ක මිලක් ලැබෙනවා. කරාම් කෙළියකක් දුනොත් එයාට රුපියල් 3000ක මිලක් ලැබෙනවා. බුලත් 1000ක් විකුණොත් එයාට රුපියල් 15000ක් 20000ක් වගේ මිලක් ලැබෙනවා. ඔන්න ඔය මිල තමයි අපනයන කුසිභෝගවල ගොවිපල මිල විදියට අපි හඳුනාගන්නේ. මෙතන මේ පිළිබඳ අවබෝධය ඉතාම වැදගත්. ඒ වගේම ආරිතලක මහත්තයා දැන් මිල ගණන් ලබා ගන්න භෝග මොනවද? ඇත්තටම අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන අපි භෝග වර්ග 16ක මිල ඔය සත්‍යපතා එකතු කරනවා. විශේෂයෙන්ම කරාම් පිටින්දි වැදගත් වෙනවා. ඒ වගේම
ගම්රිස් වැඩගත් වෙනවා කරාම් නැටි සාධික වසාවාසි ඒ වගේම කුරුඳු ඒ වගේම අපි එනසල් කෝපි කොකෝවා ඊට අමතරව බුලත් අමුපුවක් වේලිපුවක් ඊට අමතරව අපි ගොරක ඉඟුරු කහ කිතුල් ඒ වගේම සමහර වෙලාවට අපි සිනමන් ලීෆ් ඔයිල් ගන්නවා අපි සිට්‍රෙනලා ඔයිල් ගන්නවා අපි අන්න ඒ වගේ භෝග වර්ග 16ක් පිළිබඳව තමයි අපි ඔය සතිපතා මිල ගණන් එකතු කිරීමක් සිදු කරන්නේ. දැන් එහෙම මිල ගණන් ලබා ගන්න ස්ථාන විදිහට අපිට මොනවද නම් කරන්න පුළුවන්? ඇත්තටම අපේ ශ්‍රී ලංකාවේ පළාත් නමෙන් උතුරු පළාත, උතුරු මැද පළාත, නැගෙනහිර පළාත ඔය පළාත් තුනෙන් අපි මිල ගණන් එකතු කිරීමක් කරන්නේ නැහැ. මොකද අපි භෝග ව්‍යාප්ති ටිකක් අඩු නිසා. ඒ වගේම අපි අනිකුත් සියලුම පළාත්වල දිස්ත්‍රික්ක 14ක් නියෝජනය වෙන විදිහට අපි මිල ගණන් එකතු කිරීමක් කරනවා. දිස්ත්‍රික්ක 14ක්ම ආවරණය වෙනවා. තෝරගත් ස්ථාන තියෙනවා. ඒ තෝරගත් ස්ථාන වලින් අපි මිල ගණන් එකතු කිරීමක් සිදු කරනවා. කොහොමද ඒ සමීක්ෂණයේ සිද්ධ වෙන්නේ? ඒ සමීක්ෂණයේ සිදු වෙන ආකාරයේ අතිශයින්ම වැදගත්. මොකද මේකේ ප්‍රතිඵලයේ මේ මිල ගණන් වල නිර්වේදිතාවේ නිවැරදි බව හරි අගයක් එන්න ඕනේ. ඔව් හරි අගයක් එන්න ඕනේ. ඒ නිසා මේක අපි සතියේ සෑම දිනකම අඟහරුවා දිනක තමයි මේ මිල ගණන් එකතු කරන්නේ. ඒ සඳහා නිලධාරීන් අපි 24 දෙනෙක් පමණ යොදවලා තියෙනවා. ඒ නිලධාරීන් 24 දෙනා අධීක්ෂණය කිරීම සඳහා සහකාර අධ්‍යක්ෂවරු 14 දෙනෙක් යොදවලා තියෙනවා. එතකොට මේ නිලධාරීන් 24 දෙනා ස්ථාන 80ක් එක දිනක අඟහරු දිනේ ඒ තමන්ට අදාළ දිස්ත්‍රික්කේ තෝරාගත්ත වෙළඳසැල් වෙත ගිහිල්ලා අපේ ෆෝමැට් එකක් තියෙනවා. අපි භෝග වර්ග ටික වෙනම සටහන් කරලා ඒව වෙනම ශ්‍රේණිගත කරලා ඒ භෝග වලට ඒ ශ්‍රේණි වලට එදාට ගොවි මහතුන් දෙන්නේ මිල ගණන් වෙන වෙනම සටහන් කරගන්නවා. අපි එක වෙළඳසැල්කට ගියාට පස්සේ අපි වෙනම පේජ් එකකින් තමයි අනික් කඩේට ගිහිල්ලා මොකද ඒ මිල ගණන් පෙන්වන්නේ ඊළඟ කඩේට. අපි ඒ කඩේ මිල ගණන් කොහොමද කියලා අපි එතන පැයක් එකහමාරක් අපි නිරීක්ෂණය කරනවා. ගොවියෝ මිල ගණන් එයා කියන මිල නෙවෙයි අපි සටහන් කරගන්නේ. එයා ගොවියට ඒ වෙලාවේ තරාදීර දානවා අපිටත් පේනවා. ඒතර ගොවියට කියනවා ඇහෙනවා සමහර ඇහෙන්නේ නැති දේවල් අපි ඒ අවස්ථාවේදී සටහන් කරගන්නවා. නමුත් ඒ අපි තෝරගත්තේ කඩ දෙක තුනේ අපිට මිල පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්නේ නැත්නම් අපිට නිශ්චිත වූ ස්ථානවලට පරිභාර ස්ථානවලට ගිහිල්ලා අපි පොඩ්ඩක් මිල ගණන් නිරීක්ෂණය කරනවා. එතකොට මේ අඟහරුවාදා දවස පුරාවටම අපි ওই දේ තමයි සිද්ධ කරන්නේ. ඊට පසු දින බදාදා දින ඔය සියලුම දිස්ත්‍රික්කවල මිල ගණන් අපි ප්‍රධාන කාර්යාලයේ ආර්ථික පරිශ්‍රාංශය විසින් නැවත ලබා ගන්නවා. නැවත ලබාගෙන ඒවා අපි පරීක්ෂණ ලක් කරනවා. ඒ වගේ අපි සමරියක් හදනවා. දිස්ත්‍රික්ක 14ම දාලා භෝග ටික දාලා ශ්‍රේණිගත කරලා ඒව අපි වෙන වෙනම අපි මිල ගණන් සංසන්දනය කරනවා. ගිය සතියේ මිල කොහොමද? මේ සතියේ මිල කොහොමද? ඇයි මිල ගණන් අඩු වෙලා තියෙන්නේ? වැඩි වෙලා කියන්නේ පෙරලාපිය ආයතන වලට කඩවල් වලට එකතු කරගත් නිලධාරීන්ට කතා කරලා අහනවා මේ මිල නිවැරදිද? ඇයි වැඩි වුණේ? ඇයි අඩු වුණේ කියලා හේතු සාධක. ඊට පසුව අපේ ආයතන අධ්‍යක්ෂවරුන්ට ඒ මිල ගණන් ටික පෙන්වලා ඉවරලා අපි අවසාන තීරණය ගන්නවා 12:00 එක විතර වෙනකොට. හරි. මෙන්න මේක තමයි ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක 14 අඟහරුවාදා දින දවස පුරාවට පැවති මිල ගණන් වල සාරාංශය කියලා අපි ඉදිරිපත් කරනවා. දැන් මේ විදිහට මේ අපි ඉලක්ක කරගන්නාලද පාර්ශවයන් කවුරුන්ද කියන එක පිළිබඳවත් ඉතාම වැදගත් අපි දැනගන්න එක. දැන් මොනවද ඒ ඇත්තරම ඒ පාර්ශවයන් මේ සමීක්ෂණයෙන් තොරතුරු ලබා ගන්න? ඇත්තටම මේක තමයි මේකේ තියෙන වැදගත්ම අවස්ථාව. දැන් ඇත්තටම මේ වෙළඳපොළ ආර්ථිකයේක මිලි ප්‍රධාන කාර්යයන් තුනක් සිද්ධ කරනවා. එකක් තමයි තොරතුරු සපයනවා. කාටද මේ තොරතුරු සපයන්නේ? එක් පැත්තකින් පාරිභෝගිකයාට, අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට. ඒ වගේම මේ තොරතුරු සැපුවට පස්සේ සානුබල සේපීපම් කරනවා. ඊට පස්සේ සලාකනියක් කරනවා. අන්නේ ඒ හරහා අපිට ගොවි මහතුන්ට සහ ඒ වගේම පාරිභෝගිකයන් සහ වෙනත් මේ ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන අයට මේ පිළිබඳ තොරතුරු දෙනවා. දැන් උදාහරණයක් අපි ගන්නමුකෝ ගොවියට. ගොවියට මේකේ ප්‍රයෝජන කොහොමද අත්පත් වෙන්නේ? ගොවියට පුළුවන් තමන්ගේ ප්‍රදේශයේ ගිය සතිය මිල ගණන් කොහොමද? ගිය මාසෙ මිල ගණන් කොහොමද? ගිය අවුරුද්ද පුරාවට මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ලංකාව පුරාම පසුගිය කාලවල මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද? ඒ හරහා පොරි දල චිත්‍රයක් ඇඳ ගන්නත් පුළුවන් නේද? මේ කාලේ වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. අන්න හරි. ඔතන තමයි අපිට එන්න ඕනේ. ඔන්න ඔතන තමයි අපි එන්න ඕනේ. ඇත්තටම නිවැරදි වෙලාවට
තමන්ගේ භෝගයට නිවැරදි වෙලාවට වෙළඳ පොළ ඉදිරිපත් කරන්න නිවැරදි මිල ලබා ගන්න මේක මහඟු උපකාරයක් වෙනවා. එහෙනම් ගොවියට ඇත්තටම තමන්ගේ භෝගයට සාධාරණ මිලක් අංක 1ට ලැබෙනවා. දෙවෙනි ප්‍රයෝජනේ තමයි මේ ගොවියට ලැබෙන ගොවිය අපි මේ භෝග ටික සියල්ල ගත්තට පස්සේ සමහර භෝගවල මිල ගණන් එක වෙලාවකට හිතා ගන්න බැරි තරම් සමහර විට කරුණක කිලෝ එකක් රුපියල් 1200ට යනවා. බුලත් 1000ක් රුපියල් 20000ට යනවා. කාඩම එනසල් කිලෝ එකක් රුපියල් 20000ට යනවා. ඒ වගේම කහ සමහර අවස්ථාවට කිලෝ එකක් රුපියල් 1000ට යනවා. එතකොට ගොවියට තේරෙනවා මේ මං වගා කරන්නේ මේ භෝගේ නමුත් අනිකුත් භෝගවලට විවිධ මිල ගණන් ලැබෙන්නේ. එහෙනම් ගොවියා අපි පොළඹවනවා තනි වගාවක් නෙවෙයි මිශ්‍ර වගාවක් නෙවෙයි කියලා. ඒ කිව්වේ එයාගේ ගොවි පොලේ වැට දිගට පුවක් ටිකක් දාලා තිබුණා නම් වත්ත කොනක ගම්රිස් බුලත් කොටුවක් දාලා තිබුණා නම් ඉඟුටු සහ කහ තනින් තන දාලා තිබුණා නම් එයාට ඇත්තටම අර එක භෝගයක මිල ගණන් අඩු වුණා වුණත් අනිකුත් භෝගවලින් එයාට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී ගොවිය කියනවා ඕකටි මේ මිල ගණන් ඉදිරිපත් කරලා අපිට ওই මිල ලැබෙන්නේ නැහෙනේ කඩේට ගියාට පස්සේ. ඒ ඇයි? ඇත්තටම එයා හරියට ප්‍රොසෙසින් කරලා නැහැ, සකස් කරගෙන නැහැ. එහෙනම් අද ඇත්තටම කරාම කිලෝ එකක් රුපියල් අමු කිලෝ එකක් රුපියල් 1000ට ගන්නවා. නමුත් සාමාන්‍ය කරාම කිලෝ 2700ට ගන්නේ සමහර කරාම කිලෝ 3800ට ගන්නවා. ඒ ඇයි? නියම ආකාරයට සකසලා. ඒ කියන්නේ වීලන යන්ත්‍ර හරහා සකස් කරගත්ත භෝගයට තමයි නියම මිල ලැබිලා තින්නේ. එහෙනම් මේ හරහා ගොවියට අපි මඟ පෙන්වීමක් කරනවා. එයා අස්සන සකස් කිරීමේදී මෙන්න මේ ක්‍රමවේදයේ සකස් කරන්නට එහෙනම් එයා කොලිටියක් ඇතුව බහන් නිෂ්පාදන කිරීම සඳහා අපි පොළඹනවා. මෙන්න මේ ආකාරයට ගොවියට ප්‍රයෝජන තුනක් ලබා ගන්න පුළුවන්. අපි බලමු පාරිභෝගික පැත්තට. අපි යමු කුස්සිය පැත්තට. ඇත්තටම කුස්සිය පැත්තට ගියාට පස්සේ මුල්තැන් ගෙට ගියාට පස්සේ අපි පහුගිය දවස්වල කහ කිලෝයක් සඳහා රුපියල් 6000ක් දුන්නා. ඉඟුරු කිලෝ එකක් රුපියල් 3400ට යනවා. ගම්රිස් කිලෝ එකක් රුපියල් 2500ට කුඩු යනවා. එහෙනම් මේ පාරිභෝගිකයන්ටත් අවස්ථාවක් තියෙනවා මේ මෙලි දිහා බලලා. සමහරවිට අපි මේ ගම්රිස් කිලෝ එකක් රුපියල් 200යි අමු ගම්රිස් කිලෝ එකක්. මේ අවස්ථාවේ ගම්රිස් කිලෝ 3-4ක් එයා රැස් කරගත්තා නම් දැන් මේ දවස්වල කහ කිලෝ එකක් රුපියල් 75යි. මේ දවස්වල කහ කිලෝ 4-5ක් එයා ගෙදර රැස් කරගත්තා නම් ඉඟුරු කිලෝ 2-3ක් ගත්තා නම් කෝපි රුපියල් 80ට යන අමු කෝපි. එහෙනම් එයාට රසවත් කෝපියක් හදාගන්න පුළුවන්, සකස් කරගන්න පුළුවන්. එහෙනම් අපි එක පැත්තකින් පාරිභෝගිකයන්ට තමන්ගේ මුල්තැන්ගේ නිෂ්පිරිවය අඩු කර ගැනීම සඳහා තමන්ගේ සෙන්සරාද ඉරිදා තියෙන කාලෙන් නැත්තම් ඔය Facebook යන හරහා ටෙලිනාට්‍ය බලන වෙලාවේ අන්න ඒ වෙලාවේ මෙන්න මේ සඳහා තමා හොඳ අපේ සුළු අපනයන භෝග ටිකක් ගේ තුල නිෂ්පාදනය කරගන්න පුළුවන් රසවත් මාළුවක් ව්‍යංජනයක් තේ එකක් හදාගන්න පුළුවන්. ඒ සඳහත් අපි පාරිභෝගික පොළඹනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ගොඩක් තරුණයෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කරනවා මට ව්‍යවසායකෙක් වෙන්න ඕනි කියලා. එහෙනම් මෙන්න මේ අස්සෙන් අපි මේ අපනයන කුසු භෝගවල මේ විවිධ අවස්ථා තියෙනවා. විවිධ අවස්ථා තියෙනවා මේකට සම්බන්ධ වෙලා මේ නිෂ්පාදනය සම්බන්ධ. උදාහරණයක් වශයෙන් අස්වැන්න නෙලන කාලයේදී පුළුවන් එයාට විශාල වශයෙන් වතු බදු ගන්න. ඒ හරහා පුළුවන් එයාට ඒ අලෙවි කරන්න එක්ක සකස් කරලා නැත්නම් අමුද්‍රව්‍ය විදිහට මේවා අලෙවි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයේ විශාල සේවාවක් මේ මිල පිළිබඳ අධීක්ෂණය කරා නම් විවිධ පාර්ශ්වවලට ලබා ගන්න පුළුවන්. ඊටත් අතිරේකව අපි මේ සුළු අපනයන භෝග යෙදුම් විදියට භාවිතා කරලා විශාල කර්මාන්ත ශාලා තියෙනවා. දැන් රුහුණු ප්‍රොඩක්ට් ගත්තොත් එහෙම ඒ කට්ටියට පුළුවන් අඩුම මිලට කහ මිල తీරින කොයි අවුරුද්දේ ඒකට තොග වශයෙන් ගන්න පුළුවන්. නිෂ්පාදන පිරිය අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම ඉඟුරු ඔය ජින්ජර් බීර් වගේ හදන්න අඩු මිලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගම්රිස් වගේ දේවල් අඩු මිලට ලබා ගන්න පුළුවන්. එහෙනම් අර නිෂ්පාදකීන්ටත් මඟ පෙන්නනවා අපි මෙන්න මේ වකවානුව තුළ මිල ගණන් අඩු වෙනවා. ඔ කට්ටියට අඩු මිලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගොවියට සහන ලැබෙනවා. ඒ වගේම ඔක නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා. ඒ වගේම විලඳ පොළට තමගේ නිමි භාණ්ඩය අඩු මිලට අලෙවි කර ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම ආරිතිලක මහත්තයා දැන් අපනයන කෘෂි භෝගවල මේ විදිහට මිල නිරන්තරයෙන් වෙනස් වීමට විශේෂ හේතුවක් තියෙනවද? ඔව්. ඇත්තටම මම අර මුලින් කිව්වා වගේ මේ භාණ්ඩේ මිල తీරෙන වෙන්නේ ඉල්ලුම් සැපීම් බලයේ මත. ඒක දේශීය විලඳ පොළේ ඉල්ලුම් සැපීම් බලයේ වෙලා වෙන්නත් පුළුවන්, විදේශී විලඳ පොළේ වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට විදේශී විලඳ පොළේ විශාල වශයෙන් සැපීම වැඩි වෙන්න පුළුවන්. ඒ සැපීම වැඩි වීම හරහා දේශී විලඳ පොළේ මිල විශාල වශයෙන් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම විදේශී විලඳ පොළේ සැපීම අඩු වුණොත් එහෙම දේශී විලඳ පොළේ විශාල වශයෙන් මිල වැඩි වෙන්න පුළුවන්. අනික් අතට
අපිට දැන් මේ දවස්වල අර පහුගිය දවස්වල විනිමය අනුපාතකේ අගේ අපේ රුපියලගේ තාම පහලට අගේට වැටෙන එහෙනම් අපි අපනයනයේ සඳහා විශාල ඉල්ලුමක් ඇති වුණා. ඒ හරහා අපිට දේශීය වෙළඳ පොළේ ඉල්ලුමකුත් නිර්මාණය වුණා. ඊටත් අතිරේකව මේකේ සිද්ධාන්තයක් තියෙනවා. මේ කෘෂිකානික භාණ්ඩවල තියෙන ඉල්ලුමත් සැපීම දෙකම අනම්යයි. ඒ කියන්නේ සැපීම වෙනස් වෙන ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මිල වෙනස් වෙන්නේ. සැපීම වැඩි වුණා නම් මිල ඊට වඩා වැඩි වෙකින් අඩු වෙනවා. සැපීම අඩු වුණා නම් මිල ඊට වඩා වැඩි වෙකින් ඉහළ යනවා. මෙන්න මේ සිද්ධාන්තයත් මේ මිල ගණන් නිරන්තරයෙන්ම වෙනස් වීම සඳහා බලපානවා. අටුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහන්සි වෙලා අපි භෝගයක් විදිහට වගා කරලා ඊට පස්සේ ඒක රැක බලාගෙන ඒකට විවිධ සාතු කරලා අවසානයේ අස්වැන්න නිලාගෙන ඒක හරි මිලකට අලෙවි කරගත්තොත් තමයි මම හිතන්නේ ඔහු හෝ ඇයට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. එතකොට අද දවසේ අපි මේ දිනෙන් දින මිල ගණන් කොපමණ වෙනස් වුණත් හරි මිලට කොහොමද Tamanගේ නිෂ්පාදනය අලෙවි කරගන්නේ කියන එක තමයි රසමන්සලෙන් සාකච්ඡා කරමින් ඉන්නේ. පොදුවේ රසමන්සලේ අපි කතා කරන මාතෘකා සම්බන්ධයෙන් හෝ අද කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ඔබට වැඩි තොරතුරු දැනගන්න අවශ්‍ය වුණොත් එහෙම සතියේ දිනවල කාර්යාල වේලාවන් තුළ මෙන්න මේ දුරකථන අංකයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කරලා ඒ පිළිබඳව ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. 0812 388 651 0812 388 651 අපි අද ආර්යතිලක බණ්ඩාර මහත්තයෙක් තමයි රසමන්සලේ මේ මිල ගණන් පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් මිල නිරන්තරයෙන් වෙනස් වන පසුබිමක් තුළ අපි කොහොමද නිවැරදිව මේ අපේක්ෂිත මිල ගණන් ඉදිරිපත් කරන්නේ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි මේ එක නිලධාරියෙක් ගිහිල්ලා එක ස්ථානයක එක දිස්ත්‍රික්කයක මාසයකට වතාවක් කරන මිල සමීක්ෂණයක් නෙවෙයි මේක. මේ මිල සමීක්ෂණය අපි අඛණ්ඩව අනිවාර්යෙන් මේ මිල ගණන් එකතු කිරීම සතියේ දින අඟහරුවාදා දින කරනවා. ඊළඟට එක දිස්ත්‍රික්ක ගිනේ දිස්ත්‍රික්ක 14ක. දිස්ත්‍රික්ක 14ක උනාට ස්ථාන 80ක් නියෝජනය කරනවා. ඔය නියෝජනය කිරීම හරහා අපිට අර පිළිබඳව තියෙන අයහපත් තත්ත්වය ආම කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නිශ්චිත මිලම තමයි මේ අපි වෙළඳපොළ මිල විදියට, ගොවිපොළ මිල විදියට සතිපතා ඉදිරිපත් කරන්නේ. අනිතුල මත දැන් කාටවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් දිස්ත්‍රික්ක මට්ටමේ මේ මිල ගණන් ගන්නකොට යම් කිසි ආකාරක දිස්ත්‍රික්ක මට්ටමේ විවිධ මිල ගණන් නියම වෙන්න බැරිද? ඒ කියන්නේ පොදුවේ මිලක් දැම්මොත් ඒක අපි හිතමුකෝ මාතලේ තියෙන මිල නෙවෙයි වෙනස් කොළඹ පැත්තට යනකොට තියෙන මිල. කොළඹ පැත්තේ මිල නෙවෙයි ආපහු නුවර පැත්තට යනකොට තියෙන මිල. එහෙම දෙකක් තියෙන්න පුළුවන්ද නැත්නම් පොදු මිලක්ද මේ රටේම තියෙන්නේ? නෑ අපි මේ දිස්ත්‍රික්ක මට්ටමින් තමයි මිල පෙන්වන්නේ. දිස්ත්‍රික් මහනුවර දිස්ත්‍රික්කේ කරාම කිලියක් මෙච්චරයි. කොළඹ වෙනස්. ඔව් කොළඹ දිස්ත්‍රික්කේ කරාම කිලියක් මෙහෙමයි. දිස්ත්‍රික් වල විවිධ මිල ගණන් තියෙනවා. ඊළඟට අපි ජාතික මට්ටමේත් මේ මිල සාරාංශගත කරලා තියෙනවා. හරි. දිස්ත්‍රික්ක වශයෙන් වෙනම මිලක් තියෙනවා. ජාතික මට්ටමේ වෙනම මිල වෙනම තියෙනවා. හරි. දැන් ඒ කාරණේත් එක්ක මිල ගණන නිරන්තරයෙන් වෙනස් වෙන නිසා දැන් මේ මිල මත පදනම්ව නිවැරදි තීරණ ගන්න කොහොමද කියන ප්‍රශ්නාර්ථයත් එන්න පුළුවන්. එන්න පුළුවන්. ඇත්තටම මම අර ඉස්සෙල්ලා කිව්වා විශේෂයෙන් මේක මේ මිල ගණන් වෙනස් වෙන එක දේශීය වෙළඳපොළ තුල හෝ විදේශීය වෙළඳපොළ තුල හෝ විදේශ ගැණුම් කරුවන්ගේ ඒ කට්ටියට තියෙන විදේශ සම්පත් ප්‍රමාණය ආම වීම හරහා මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. එසේ වුවත් ඔය කහසා ඉඟුරු සම්බන්ධයෙන් අපිට ගොවියට සුපර සූදානමක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේ අවුරුද්දේ ඇත්තටම කහ කිලෝ එකක් රුපියල් 75ට අඩු වුණා. එහෙනම් ඊළඟ කන්නේදී ඇත්තටම ගොවිය ගොඩක් මේ වගබිමින් ඉවත් වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ඒ නිසා සිද්ධ වෙන සිද්ධිය තමයි ඊළඟ අවුරුද්දේ කහ මිල ඉහළ යන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වය ගොවිය අවබෝධ කරගත්තා නම් සියලුම ගොවිය කහ වලින් ඉවත් වෙනවා වෙනුවට කිසියම් ප්‍රතිශතයක් කහ වෙළඳපොළට ආවන් ඒ කට්ටියට හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. හරි. ඒ තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ ටිකක් අර ඒ කියන්නේ ගොවි මහත්තුරු වුණත් ඉස්සරහා කල්පනා කරන්න ඕන මොනවද වෙන්න පුළුවන්නේ නේද? ඒ තත්ත්වය අවබෝධ කරගෙන වගාවට එන්න ඕනේ. හැමදාම මම මේ භෝගයෙන් වගා කරගෙන යනවාද නැත්නම් වෙනස් කරනවාද නැත්නම් අනාගතේ වෙනුවෙන් අර අපි කියන තාක්ෂණයේ වගේ මේ මිල ගණන් පිළිබඳව අවබෝධයකින් කටයුතු කරන්න ඕනේ. හරි. දැන් මේ කාරණේත් එක්ක ආරියදලක මහත්තයා දැන් මේ මිල ගණන් නිවැරදිව හඳුනා ගැනීම තුළින් ආර්ථික වශයෙන් අපිට සිදුවන බලපෑම කොයි වගේද? ඇත්තටම මේ අපනයන භෝග සම්බන්ධ අපිට දිගු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ හරහා අපිට සම්ප්‍රදායනෝ ලබාගත් සම්ප්‍රදාන කුල ලබාගත් දැනුමක් තියෙනවා. ඒ වගේම විශාල භෝග ව්‍යාප්තියක් තියෙනවා අපිට.
මෙහරා එක් පැත්තෙන් අපේ සමස්තයක් වශයෙන් ආර්ථිකයේ මේ සාරව ආර්ථික අරමුණු ඉටු කරගන්නට මේක උපකාරී වෙනවා විතරක් නෙවෙයි අපිට විදේශ වෙළඳ පොලේ ස්ථායිතාවයක් ඇති කරගන්න පුළුවන් කොහොමද මේ දේ ඇති කරගන්නේ කියලා බැලුවොත් එහෙම අත් මේ සාර ආර්ථික අරමුණක එක අරමුණක් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මේ සේවා නියුක්තිය කියන එක අපේ රටේ සේවා නියුක්තිය සම්බන්ධයෙන් කතා කරනකොට කෘෂිකාර්ම කංශයේ සේවා නියුක්තිය 27.3යි කාර්ම කංශයේ සේවා නියුක්තිය 26යි සේවාංශයේ සේවා නියුක්තිය 46.7යි මේ මුළුමනින්ම අපනයන කුසභෝග සම්බන්ධ සේවා නියුක්තියක් නෙවෙයි. නමුත් මේ අංශ තුනටම අපේ දායකත්වයක් ලැබලා තියෙනවා. ඒ වගේම අපේ පූර්ණ සේවා නියුක්ති ගැන කතා කරනකොට අපි ශ්‍රමය ගැන විතරක් නෙවෙයි භූමිය ප්‍රාග්ධන විසය. ඔය හැම අංශයක් පුරාවටම අපේ සේවා නියුක්තියක් ලබා ගන්න පුළුවන්. අනික් අතට මේ වගාව අපසරි අපිට හෙක්ටයර් 122,564ක වගාව අපසරියක් තියෙනවා අපිට. ඒ කියන්නේ භූමිනුත් අපි විශාල සේවා නියුක්තියක් අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම අපේ දල දේශීය නිෂ්පාදනය ගත්තොත් එහෙම කෘෂිකාර්මිකංශයේ දල දේශීය නිෂ්පාදනය දායකත්වය 6.9යි. කාර්මිකංශයේ 25.9යි. සේවාංශයේ 58.3යි. ඔය අංශුවට කිසියම් ප්‍රතිශතයක් අපේ දායකත්වයක් ලැබලා තියෙනවා. ඒ වගේම තමයි අපේ රටේ මේ සාර්වර්ථ අරුමුණක් තමයි මිනිස්සුන්ගේ ආදායම් බිඳියම් විෂමතාවය. විෂමතාවය ගත්තට පස්සේ වැඩිපුරම දිලිඳු ජන කොටසක් ඉන්නේ වතුකරේ. දෙවනුව ග්‍රාමීයංශේ, තුන්වනුව නාගරික අංශේ. එතකොට අපේ කුසි ව්‍යාප්තිය වැඩිපුරම ව්‍යාප්තලා තියෙන්නේ ග්‍රාමීයංශේ. එහෙනම් දිලිඳුකම අඩු කර ගැනීම සඳහා කිසියම් ආකාරක පිටුවහලක් මේ භෝගේ හරහා ලැබෙනවා. ඒ වගේම අපි විදේශ වෙළඳපොළ ගැන සැලකිලිම කරොත් එහෙම අපි විනිමය අනුපාතිකේ අපේ භෝග අපනයනය කරලා අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ අපනයන ඉපයීම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 58,192.95 පසුගිය අවුරුද්දේ. ඒ වගේම මේකේ වටිනාකම US ඩොලර්ස් මිලියන 455.73ක්. එතකොට මේක අනිවාර්යයෙන්ම අපේ විනිමය අනුපාතිකේ ශක්තිමත් කරන්න බලපාලා තියෙනවා. ඒ වගේම ගෙවින් ශේෂය ලියකනේ ප්‍රධාන ගිණුමක් තමයි මේ වෙළඳ ගිණුම කියන එක. මේ වෙළඳ ගිණුමට මේ හරහා අපි ධනාත්මක බලපෑමක් කරනවා. ඒ හරහා බාහිර ස්ථයිතාවය කෙරේ මේ අපනයන කුසිභෝග විශාල වූ මෙහෙවරක් ඉටු කරනවා. දැන් නිෂ්පාදකින් විදිහට නිෂ්පාදන අලප කිරීමේදී සලකා බලන ප්‍රධාන කාරණය තමයි මිල. මිල මත තමයි පදනම් වෙන්නේ. දැන් මිලට අමතරව මේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධය විසින් සලකා බලන්න ඕන සාධක තියෙනවා. ඔව්, ඇත්තනම මෙතෙන්දී දැන් මේ ශ්‍රේෂ්ඨයට සම්බන්ධ වෙලා ඔය දැන් මම කියපු සීලුම ප්‍රතිලාභ ඒ පාර්සවලට අත්පත් කරගන්න තනි තනියෙන් පුජ්‍යලියෝ වෙරදරන කොට ඇත්තටම ජාතික මට්ටමින් මේ සඳහා තමන් රජයේ උකුසු ඇස මේ සඳහා යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ විවස්තදායකේ විධායකේ අධිකරණයේ ඍජුවම මේ ක්‍රියේ සැලකිලිම් කරන්න ඕනේ. ඊටත් වඩා වැදගත් වෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශය දෙන්න එකට ඉඳගෙන තීරණ ගත්තොත් මෙන්න මේ පාර්සව ඔක්කොටම තාමත්ම ඉහළ වාසි අත්පත් කරගන්න පුළුවන් වෙනවා. දැන් කාටරි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් ආරිය තිලක මහත්තයා, දැන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තුමකින් මේ ඉදිරිපත් කරන අපනයන කෘෂි භෝගවල මිල ගණන් පිළිබඳව අවශ්‍ය මේ තොරතුරු ඒ අදාළ පාර්ශ්වයන් වෙත කොහොමද අරගෙන යන්නේ කියන එක, ඒවා අපිට දැනගන්න ඕන නම් කොහොමද අවස්ථාව තියෙන්නේ කියන එක පිළිබඳවත් අපි පුංචි පැහැදිලි කිරීමක් කරගමු. ඔව්, ඇත්තටම අපිට විවිධ මාර්ග ඔස්සේ අත්පත් කරගන්න පුළුවන්. මේ අපි ඉස්සෙල්ලා සඳහන් කරන විදිහට අපි අඟහරුවද ලබා ගන්න මිල ගණන් බදාදා 12න් පස්සේ අපි අන්තර්ජාලයට මුදාහරනවා. එතෙන්දී www.dea.gov.lk එහෙම නැත්නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුහුණු පොත හරහාත් ලබා ගන්න පුළුවන්. ඊට අතිරේකව අපිට පුළුවන් ඍජුවම දුරකථන අංකයක් සඳහන් කරන්න, ඒ හරහාත් අපිට ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 081 23 88 651 081 23 88 651 ඒ දුරකථනයට කතා කළත් අවශ්‍ය මිල ගණන් පිළිබඳව ඔබට දැනුවත් වෙන්න පුළුවනි. දැන් අරිතලක මහත්තයා, දැන් කාටාරේ මේ වැඩසටහන අහකට ඉඳලා වෙළඳපොළට ගිහිල්ලා බලද්දී අනේ හිම මිල තීරණයක් වෙන්නේ නැහැනේ, අපේ වෙළඳපොළේ එකම මිලක් තියෙන්නේ, අපේ නගරයේ අපි ලබා දෙන වෙළඳසැල එකම මිල තියෙන්නේ. සමහර වෙලාවට එහෙම අපි පූර්වකථනයක් කරලා ලබාගත්ත මිලත් නෙවෙයි අපි ගිහිල්ලා බලද්දී තියෙන්නේ. ඇත්තරම මේ දැනට වෙළඳසැල්වල මෙහෙම ඔබලා ලබා දෙන පූර්වකථනය එකද මිල තීරණය වෙලා තියෙන්නේ, නැත්නම් ඔවුන් කැමති මිලකටද මේ සාමාන්‍ය සිද්ධ වෙන්නේ? ඇත්තටම අපි ලබා දෙන මිලක් නෙවෙයි ඒ කටින් ඉදිරිපත් කරලා තියෙන්නේ.
ඒ කට්ටිය ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ කට්ටිය උදේ වෙනකොට 10 11 වෙනකොට ඒ කට්ටියට මිල පිළිබඳව දැනුවත්කමක් කරන ප්‍රධාන අපනයන කරුවන්ගෙන් අපනයන කරුවෝ ඒ අයට කියනවා මෙන්න අපි අද මෙන්න මේ මිල වලට අපිට භෝග මිලට ගන්න පුළුවන් කියලා. එතකොට ඒ කට්ටිය සූදානම් වෙනවා මෙන්න මේ මිල ගණන් වලට ඒ කට්ටිය පාරිභෝගිකයන්ගෙන් අදාළ අමුද්‍රව්‍ය මිලදී ගන්න. ඒක මේ සාමාන්‍යයි කියලා හිතනවද වෙළඳපොළ දැනට තියෙන මිල ගණන් මේ ක්‍රියාත්මක වීම? ඔව් ඇත්තටම මේකට කිසිම මැදිහත් වීමක් කරන්න බෑ. මේක අර කලින් සඳහන් කර විදිහට අර ඉල්ලුම් සැපීම් බලවේග මතම තීරණ වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊට ඔබට ගිහිලා මේ මිල අකර්මණ්‍ය කරන තත්වයක් නෑ. එතකොට හැබැයි ගොවියට පුළුවන් වෙනවා මේකට මුහුණ දෙන්න. කොහොමද එයා දැනගන්නේ මේ ගිල බලලා ඉවර වෙලා එයාට පුළුවන් තමන්ගේ අලෙවිකරණයක පොඩ්ඩක් බ්‍රේක් කරගන්න. ඒ හරහා පුළුවන් එයාට දැන් උදාහරණයක් විදිහට අපි පහුගිය කාලේ සාල ආන්දෝලනයක් තිබුණා ශ්‍රී ලංකාව පුරාම මේ ගම්ඩිස් කිලෝයක් සඳහා රුපියල් 400ක් ලැබුණේ. නමුත් ඒක මාස 2 3 4 5 ওই මිල තිබුණා. නමුත් අවසාන වශයෙන් මොකද වුනේ? ගම්ඩිස් කිලෝක රුපියල් 2200 වැඩි වුණානේ. එහෙනම් එයා පොඩ්ඩක් බ්‍රේක් කරගත්තා නම් තමන්ගේ අස්තන්නේ ගවඩා කරලා තියලා ටිකක් කාලපමාවක් අරන් වෙළඳපොළ ඉදිරිපත් කරා නම් එයාට අර මිල ගලබා ගන්න තිබුණා. ඉගෙන වෙළඳපොළ තුල තරංකාරීත්වයක් තියෙන මිල ගණන් හැසිරීමේදී ලංකාවේ සාමාන්‍ය වෙළඳපොළ තුල දැත්ත ඒ කියන්නේ මෙතන ඇත්තටම ඉල්ලුම් සැපීම් බලවේග මතම තමයි මිල තීරණය වෙන්නේ. ඒ කියන්නේ වෙන එක පුජ්ජලියකට හරි එක කණ්ඩායමකට හරි මිල හැසිරීමක් කරන්න බෑ. සමස්ත මිල මට්ටම දැන් අපි දිවයින පුරා මිල ගණන් ටික එකතු කරනවානේ. මිල ගණන් ටික දිහා බැලුවට පස්සේ කිසිදු එහෙම විශාල උච්චාවචන දක ගන්නව. කොළඹ මිල ගත්තත් මහනුවර මිල ගත්තත් ඒතරම් ලොකු වෙනසක් අපිට දක ගන්න හම්බෙන්නේ නෑ. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ ඉන්න ගොවි මහත්තයෙකුට ඒ ප්‍රදේශයට ගිහලා ඒ භාණ්ඩ අලෙවිකරණයකේ වාසියක් ලබා ගන්න හම්බෙන්නේ නෑ. අවසන් වශයෙන් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධ ආර්ථික පර්යේෂකයෙක් විදිහටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරියෙක් විදිහටත් මොකක්ද ඔබට ලබා දෙන්න තියෙන උපදේශ මේ සම්බන්ධයෙන් අපි ගොවි මහත්තුරුන්ට? ඇත්තටම අතිශය වැදගත් ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි මේ අපනයන කෘෂිභෝග සම්බන්ධයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සපේන තොරතුරු මත ඔබ තීරණය ගන්නේ නම් ඒ කියන්නේ A to Z මේ තොරතුරු අධ්‍යයනයෙන් අධ්‍යයනයට ක්‍රියාත්මක කරනවා නම් උදාහරණයක් විදිහට වගාවකට ප්‍රවේශ වීමට ප්‍රථමයෙන් එයා නිරෝගී පැලයක් තෝරගන්නවා. දෙපාර්තමේන්තුව නිර්දේශ කරපු තවාලකින් පැලයක් ගන්න ඕනේ. ඊළඟට පැලේ ශේෂ්ත්‍රී සිටවනකොට ඒ පැලේ සිටවන සීසන් එකක් තියෙනවා. ඒ කාලෙදි පැලේ සිටවන්න ඕනේ. ඒ වගේම ඒ පැලේ නඩත්තු කරන්න ඕනේ. පැලේ නඩත්තු කරනවත් එකම තමන්ගේ ශේෂ්ත්‍රය අරස කරන්න විශේෂයෙන් පාංශු කාදරයෙන් වළක්වා ගන්න ඕනේ. ඒ වගේම සෙවන පාලනය සිදු කරන්න ඕනේ. ඒ වගේම හොඳට වැඩුණු ගස් අස්වැන්න එනකොට මේරු වස්සන පමණක් නෙලන්න ඕනේ. මේරු වස්සන නෙලලා ඉවරලා ඒ සකස් කිරීමත් නිසියාකාරව සිදු කරන්න ඕනේ. නිසියාකාරව සකස් කරගත්ත තමන්ගේ භෝගය වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඕනෙත් අපි මේ වෙළඳපොළ මිල ගණන් හැසිරීම පිළිබඳ දත්ත විශ්ලේෂණය කළා තමයි වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම හදිසියෙන් අවස්ථාවක් මිල අඩුවීමක් තියෙනවා නම් එයාට ඒක ටිකක් පමා කරන්න පුළුවන්. නැත්නම් අගේ එකතු කළ අවස්ථාවකට යන්න පුළුවන්. ඒ හරහා පුළුවන් වෙනවා එයාගේ අරමුණු ඉටු කර ගන්න. ඒ නිසා ඔබ කොයි මහත්යෙක් විදියට සැලකිලිමත් වෙන්න මේ මිල ගණන් පිළිබඳව ඒක අවබෝධයෙන් කරන්න. එතකොට ඔබට හරි මිලක් ලබා ගන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට ඔබ කොයිතරම් මහන්සි වෙලා ලබා ගන්න අස්වැන්නට නිසි වටිනාකමක් නොලැබෙන්න පුළුවන්. ඉතින් ඒ ක්‍රමවේදය කොහොමද සැකසෙන්නේ? ඒ පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද අපි රසමංසලේදී ඔබට අවබෝධයක් ලබා දෙන්න උත්සාහ කරේ. දිනෙන් දින මිල ගණන් කොපමණ වෙනස් සුනත් අපි හරි මිලට අපේ නිෂ්පාදන ටික අලෙවි කරමු කියන මාතෘකාව යටතේ අද දවසේදී අපි රසමාංශලේ මේ පිළිබඳව කතා කරේ. ඉතින් මේ සම්බන්ධයෙන් හෝ අපනයන භෝග සම්බන්ධයෙන් ඔබට ගැටලුවක් තියෙනවා නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට කතා කළා. මේ සම්බන්ධයෙන් ඔබට වැඩි තොරතුරු දැනගන්න පිළිවන්කම ලැබෙනවා. කාර්යාල වේලාවන් තුල සතිය දවස්වල මෙන්න මේ දුරකථන අංකයෙන් ඔබට කතා කරන්න පුළුවන්. 0812 388 651 0812 388 651. බොහොම සෝතේ අද මේ කතාබහට සම්බන්ධ වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණාංශයේ පර්යේෂණ හා සංවර්ධන සහකාර ආර්යතිලක බණ්ඩාර මහත්මයාට. එනම් අදත් අපි
රසමන්සල වැඩසටහනින් සමුගෙන යනවා ලබන සතියේ තමු වෙන බලාපොරොත්තු වෙන් අදත් වැඩසටහනේ සම්බන්ධීකරණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංවේදනාංශයේ සමන් ජයවීර දිසානායක මහතා අධීක්ෂණය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සංවේදනාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ දිසානායක මහතා උපදේශකත්වයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතා අදත් රසමන්සල වැඩසටහනේ තාක්ෂණික දායකත්වය හා සංස්කරණය මුදිත සඳරුවන් නිෂ්පාදනයකට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබට සුබ දවසක් අතුකොටු පිරි රටක් අතමිට සරු හෙටක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ